மெவர ஜனாதிபதிவர் நேற்று அப்ப முதல் தன்பத் கிரீபு இயே சிட்டு ஆரம்பகிறோனா மேவன் விட்டு அபேக்ஷகன் சிவதெனுக்கு அப்ப தன்பத் கிரு அவசான் மியாதர தேசபாலன பக்ஷ சக சங்விதான ஜனாதிபதிவர் நேற்று அத்தி சூதானம் பிலிபந்தவு மேவன் விட்டு சிய தீருளையான் பிரகாஷேட்டு பத் கிருவின் சிட்டினுவா மெவரு ஜனாதிபதிவரணைய செப்டம்பர் 21 ලෙස නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඊයේ උදෑසනයි. ඒ අනුව නාම යෝජනා බාර ගැනීම අගෝස්තු 15 වනදා සිදු කරන බවද ඊයේ එම කොමිෂන් සභාව නිවේදනය කළා. ඒ අනුව අප මුදල් තැන්පත් කිරීම ඊයේ උදෑසන සිට ආරම්භ කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂකයන් සිව් දෙනෙකු වෙනුවෙන් ඊයේ සවස වන විට අප මුදල් තැන්පත් කිරීම සිදු කර තිබුණා. දේශපාලන පක්ෂ සහ සංවිධාන මැතිවරණයට පවති සූදානම පිළිබඳව මේවන විට සිය තීරණ ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. එය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලබන සඳුදා ප්‍රකාශ කරන බවටයි දැනුම් දුන්නේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සංධානය මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නැති බවයි වාර්තාවන්. ඔවුන් ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කරන බව මේවන විට සඳහන් කර තිබෙනවා. දෙමළ කතා කරන කෙනෙක් ඒ අපේක්ෂකගේ වශයෙන් ඉන්න ඕනේ කියලා අපි ස්ථාවරයක් ගන්න බෑ. අපේ මනස විරුද්ධව තියාගෙන ඉන්නේ. අපි හැම කෙනාත් එක්කම සාකච්ඡා කරලා බලලා තමයි ඒ තීරණය ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් කිහිපයකට බෙදී ගොස් ඇති නිසා ඔවුන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පිළිබඳවත් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මෙවන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර අවසන්. බැන කොටාගත් වටවලදී හිත ආයේ හැදුවේ වටවල ආපි හැප්පුණු වටවලදී හිටල මිහිර මැව්වේ වටවල වදන් ගැටුණු වටවලදී වටවල මත එකට ගැටුණු වටවලදී ඒ මත එකතු කළේ වටවල අපි එක්කුණුවේ ඒ වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණුවේ ඒ වටවල අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක 1 රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න